බුදු බණ පදයක් සවන වැටේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සපල වුණේ නෑ පැතු සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම තෙරුවන් සරණයි පූජනීය අපේ බුද්ධගයාවේ සිසිල චන්ද්‍ර මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ අද දවසෙත් පින උතුරුන කුසල් වැඩෙන උතුම් පින්කමක් ඒ නිසාමයි මේ වගේ සත්ජනියෝ ටිකක් අද දවසේ මේ සත්කාරට එකතුලා තින උන්වහන්සේත් එක්ක අපේ හාමුදුරනේ තමන්ට තමන්වත් නැති ලෝකේ තමන් කියලා කෙනෙක් ඉන්නවා කියකිය මේ මගේ හුස්ම කියකිය දරුව පෝෂණය කර කර ඒ ගන්න හුස්ම එනන් තියාගන්න එපා මරණකම් හුස්ම වොන්න විනාඩියක් තියාගන්න පුළුවන් හුස්ම ඕනේ නම් ඉහළට ගත්ත හුස්ම මේ මගේ හුස්ම කියලා කියනවා නම් කවුරු හරි ඕන විනාඩියක් තියාගන්න පුළුවන් විනාඩියෙන් ඉහළට තියාගන්න බෑ අනිවාර්යෙන් ඒකත් හෙලන්න ඕනේ එහෙනම් මේ දරුව මේ මගේ පණ ඒ ඔක්කොම වංචාවල් අපේ හැමදෙනා ඒ ඔක්කොම මිත්‍යාවල් මිනිසු රැවටිලා අපේ හැමදෙනා ඉන්නේ සමාජ දේවල් සතුට හොයනවා සතුට වෙනුවෙන් අනුන්ගේ ජීවිත නසනවා ඒව කාලා සතුට වෙන්න පුළුවන් කියලා හිතනවා ඒව කාලා ඇඟ හදන්න පුළුවන් කියලා හිතනවා ඒව කාලා දීර්ඝාස ලබන්න පුළුවන් කියලා මේ සියල්ල මිත්‍යාවන්නේ අද මේ ලෝකේ වෛද්‍ය විද්‍යාව පවා ඔප්පු කරලා තිනවා ඉතාවගකීමෙන් මේ කියන්නේ අපේ හැමෝටනේ සමහර අයට හීල් වෙනවා ඉතින් අයියෝ මේ රස කෑම කකුලුව කිව්වහම කිලෝ එකක් 2500 3000 සමහර ලොකු හෝටල් වල අපේ හැමෝටනේ 15000 ප්ලේට් එක කකුලුවයි හම්බ වෙන්නේ වතුර ටිකයි කකුලුවයි ඔච්චරයි රුපියල් 15000 20000ටත් තියෙනවා අපි හැමෝටම මේවා දැක්කහම හූල්ලන්න දෝනේ එහෙම නැත්නම් සංසාරේ මේ අපේ ඥාතිවරු කියලා කරුණාව අපරිමිත කරුණාව දයාවෙන් මේ අයව සනසන්න දෝනේ අපි හැමෝටම වහන්සේට බාරයි මේ අවසරය තෙරුවන් සරණයි සීල දෙනවන තෙරුවන් සරණයි අමිල පුතා මේ ද ට්‍රිපල් ජම් බැස් යෝ ඕල් අපි මේ සුපුරුදු පරිදි මේ අවේදානෙ දෙන්නේ මං හිතන්නේ මේ අපි කරන 5000 කකුළු ජීවිත දානය වෙන්න ඇති මොකද අවුරුදු 28ක් තිස්සේ මේ කකුළුවන්ට ජීවිත දානය අපි දෙනවා අතස මේ ලෝකේ බැලුවහම වඩාත්ම වේදනාවට දුකට බියට අසරණකමට පත් වෙලා මැරෙන්නේ කවුද මේ කකුළු කකුළු සහ තව එක වර්ගයක් ඉන්නවා ඒ තමයි පට නිස්පාදනය කරන පට නූල් නිස්පාදනය කරන පට පණුවා එහෙනම් උතුරන වතුරට එක පාට පටපණු ගෝණිය ගණන් හලනකොට එක විනාඩි දෙකෙන් ඒ පටපණුව මැරිලා. මොකද නැත්තම් අර පටපණු පට නූල් කපාගෙන සමනල වෙලා ඉගිලලා ඇයි කියලා ඒ කාලේ වෙනකොට ඒ දේ කරනවා. මේව නෙමෙයි. මේ දැන් දවස් 3-4කට උඩදී අල්ලගත්ත කකුලුව මේ යාපනේ ත්‍රිකුණෝමල පැත්තෙන් එන්නේ. මේ කකුලන්ට වතුර ටිකක් නැහැ. කෑමන හිතගන්නවත් බෑ. අමාරුවේ මේ අතපය බැඳලා බලන්න බඩ දරු අම්මලා ඉන්නේ. ඉතින් මේ අම්ම කෙනෙක්ව ගන්න පෙන්නන්න අමින පුතා ගන්න ද බය වෙන්න ඕනේ නේ ගන්න ඕනේ. මේ බඩ දරු අම්මලා. මේ බලන්න මේ ගැබ දා ගැබ වගේ තියෙන මේ ලොකු කකුළු වගේ ඇත්ත වශයෙන්ම කියනවනම් 3,00,000ක් තියෙනවා බිත්තර. මේ අම්මා බේරනවා කියන්නේ 3,00,000ක බිත්තර සමගම මේ අම්මා අපි අද නිදහස් කරනවා. අද අති විශාල මුදලක් ගෙවලා මේ ටිකට අපිට ගියා 82,500ක් නේ. කිලෝක 2500 ගානේ අරගත්තේ මොකද මේ දවස්වල වතුර වැඩි කියලා අල්ලන්නේ නැහැ කියලා මම ලොකු බුරු පට්ට බුරු ගහලා අපි කොබාරි ගෙනලා අපි සුපුරුදු ජීවිත දානේ මේ අපේ චූටි ස්වාමීන් වහන්සේලා ගොඩක් අපේ පොඩි හාමුදුරුවරු මේගල්ලොත් දැන් අතවස මේක මහත් ආශ්චර්යකට තත්වයකටපත් වෙනවා මේ මොකද මේ මේ නායක හමුදුරුවෝ නෝද මේ කරන්නේ මේ කට්ටියක් එක්ක අහුවිලා ඇහිලා අපිවත් එක්කලා ඇහිලා මේ කකුළු දිහා බලාගෙන අපි දැන් නිදහස් කරනවා පුතා මේ නූල් ලෙහලා අපි මෙතන ආරාමයක් තියෙන්නේ විහාරස්ථානය ඒ විහාරස්ථානේ අපි ඒ කටයුතු පින්වත් කටයුතු ඒවා සුපුරුදු පරිදි කරගෙන යනවා අපි නිදහස් කරමු කපන්නක ඉස්සෙල්ලා
මැලට ගැන්න සිලු සත්‍යයෝ සුවපත්වය බ නිදුකය නීරෝගි වෙත්තා නිවන්සුව ලබත්වා. මට මතකයි මං කුඩා කාලේ මේ අස්වායි දෙකත් මං මතක් කරන්න ඕන. කුඩා කාලේ මම ගියා පන්සලකට. කුඩා කියන්න මට අවුරුදු දහත් දොලක් ඇති දහම් පාසල් යන කාලේ. එතන කුස්සියට ගියාම මේ අඬු පොළුවලින් ගහලා කඩනවා. කඩලෙවරලා චප්ප කරලා අර මස් කෑලි එළියට අදින විදියට ගිහිල්ලා බලනකොට අර ඉස්සරහට දාන්නට වැඩලා ඉන්න උන්නාන්සේලා 29ක් විතර හිටියා. උන්නාන්සේලාගේ පාතරවලට දානවා තම්බල මරපු කකුලු එත දානවා පාතරවලට දානවා. ඉතින් බලන්න මොන තරම් අපාගත වෙන සංසාරගත පවද්ද පාපයක්ද මේක කියලා. ඉතින් අපි මේවා උගන්වන්න ඕන අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට. ජීවිතවල අපේ ජීවිත අපිට වටිනවනේ. ඒ වගේ we are fond of our lives and the living beings like the most grieved animals like lagoon crabs. We saved them narrowly. It's a narrow escape for them. We saved them from their death noose before boiling them to horrible death. It's very pathetic, tragical deaths. And we conjure you all, dear devotees, perform life-saving business of this nature every time you can afford. Because you have to buy from markets. And we do it because all of us have got together and collecting money from you all, and we do that usually as usual. The usual things that we do. Be brave, daughter, you be brave, don't worry. You take it from the රයා සයිඩ් ඇන් ත්‍රොයිට් බලාගන්න දරුවනේ. මේ පිරිමි සතෙක් මේ අමිල පුතුයා ළඟ ඉන්නේ ගැහනු සතෙක් බලන්න දාගැබවාගේ මේ අඟවාගේ තියෙන පිරිමි සතා. ඉතින් මේ සත්තු දරු පැටවු එක්කලා අනේ මෙවුන් රස්සේ වතුරට දාන ඕන එකපාට මැරෙනවා. රස්සේ වතුර නෙමෙයි දාන්නේ, ඇල්වතුරට දාලා පස්සේ රත් කරන්නේ වතුර. අර තියෙනවනේ අර ලෝයට සංග්‍රහවේ කවියකුත් දිය ලිපගිනි මොළවන දෙක් තෙක් දිය සැලියේ කකුලුව සැපයක් යයි දිය කෙලියේ. එහෙම නේද? ලෝයට සංග්‍රහයි ආරාධනා කරන ඔබ වහන්සේ නිතර අපිට දේශනා කරන කවියක් තියෙනවනේ. ඒකද? මේකත් දේශනා කරන එක්තරා මේක මේක විහිළු සාගත කවට පරම සත්‍යයක්. පරම සත්‍යයක් කියලා කිව්වොත් අපි විනෝදෙට ඔන්න මේ කක්කුට්ට කියලා જાතියක් ඒ කාලේ හිටිය මේ වෙල් වල. දැන් අර කුමිනාසක ඉඳ ගිහලා එක කක්කුට් එකවත් නැහැ. ලොකු සයිස් එකේ ප්‍රමාණය කක්කුට් එක යනකොට ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. දැන් නීරවුඩි ස්වාමින් වහන්සේ මේ කක්කුට්ටට කියනවා, කක්කුටු සංචල් කොයි යන ගමනා. ආඳුරට ඉවස ගන්න බෑ මේක. පෙරේතකමට කෙල ගිලෙනවා දැන් කක්කුට්ටා දැක්කම. උත්තම දාණයට යසලුඩු මිරිසා. හොඳ ලුඩු මිරිසක්ලු උත්තම දාණයට. අකුඩු අයවසගෙන ඉඳලා අන්තිමේ කක්කුට්ටට කේන්ති ගිහිල්ලා තට්ටෙම පැලියන් ඔය කිව් බසට. කක්කුට්ට කියන්නේ තට්ටෙම පැලියන් ඔය කිව් බසට. ඔන්න ඒක තිතී තියාගෙන මේ කව. භික්ෂු වෙස් ගත්ත ඉන්නවා මේ නළුව ටිකක්. ඒ නළුවන්ට අපි ඒක කියන්න වෙනවා. ඕනවත මම දැන් කිව්වේ හාමුදුරුවරු දානයට වැඩලා කුස්සියේදී ලොකු අඬු වලට පොළු පාරවල් ගගා ගිහිල්ලා පාත්තර වලට දානවා. ඒ වෙලේම තම්බල මරපු කකුලුව පිංසිද්ධ වෙන්නද මේ වගේ දිව්‍ය ලෝක ගත වෙන්නද? මැරිච්ච මිනිහා දිව්‍ය ලෝක ගත වෙනවද? මේ වගේ අති භයංකර මරණේ. This happens to be the most grieved death, horrible death, merciless death. I wonder how these people, Buddhist devotees, do this, and they may be thinking, once they offer this type of grieved flesh, they will gain merits, and the person who died, his soul will gain merits. It's a total lie. People with wisdom, wise people, please do think, please do contemplate whether it is correct or not.
that is what I have to say at this situation. I am also very highly worried when thinking of those nasty things, how these innocent living beings, who they are fond of their life,